ඊයසෙන්නක මහත්තයරට පාලන කරා. එතුමගේ පුතා ඩඩ්ලිසෙන්නක මහත්තයරට පාලන කරා. බණ්ඩාරනායක මහත්තයරට පාලන කරා. එයාගේ නෝනා සිරිමාව බණ්ඩාරනායකට පාලන කරා. දෙන්නගේම දුව චන්ද්‍රිකා බණ්ඩාරනායකට පාලන කරා. ජේ.ආර්. රට පාලන කරා. එයාගේ බෑණ රනිල් වික්‍රමසිංහ රට පාලන කරා. මහින්ද රට පාලන කරා. එයාගේ මල්ලි ගෝඨාභය රට පාලන කරා. ඒකෙන් තමයි පවුලේ තරම තීරුමේ හොඳේ වෙලා හොර. නැත්තන් නේද? නේද? ඉතින් දැන් මොකද කරන්නේ? දැන් කල්පනා කරන මොකද්ද මහින්දගේ පුතා අනාගතේ රට පාලනය කරන්න ඕනේ. ප්‍රේමදාස රට පාලනය කරා. ඊළඟ මොකද කරන්න හදන්නේ? ප්‍රේමදාසගේ පුතා රට පාලනය කරන්න ඕනේ. ඔච්චරයි. අතීතේ රට පාලනය කරේ පෞල් කීපයක්. අනාගතේ රට පාලනය කරන්න හදන්නේ තේ පෞල් වලින්. මේ අවුරුදු 76ම ඔන්නයි පෞල් කීපයත්තේ තමයි බලේ තියෙන්නේ. ඒගොල්ල බලය අරගෙන මොකද කරන්නේ? ඒගොල්ලගේ ඥාතීන්ට සලකනවා. අත්තරින්නේ. ඒකද ඒගොල්ල සලකන්නේ කාටද? ඒගොල්ලන්ට සලකා ගන්නවා. ඒගොල්ල වටේ ඉන්න ඥාතීන්ට සලකනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කරන දේ තමයි ඒගොල්ල වටේ ඉන්න චෞර ව්‍යාපාරිකයන්ට සලකනවා. ඊට පස්සේ පොඩි පොඩි පාතාලයට සලකන වම්බුට්ටට මතකද? ඒගොල්ල තමයි රැක්කේ හොඳේ නැද්ද? ඒගොල්ල රැක්කේ ජූලම් පිටි අමරේ. ඒගොල්ල තමයි රැක්කේ. මං ගාව තියෙන ෆොටෝ එක නාමල් රාජපක්ෂ කතා කරනවා. අපේ ආරක්ෂාවට මේ වගේ පොලිස් මහතුරු ඉන්නවා. නාමල් ගා රස්සාවට ජූලම් පිටි අමරේ ඉන්න ෆොටෝ එකක් තියෙනවා. නේද? රැස්වීම ඉස්සර වාඩි වෙලා ඉස්සර හිටගෙන ඉන්නවා. පාතාලේ නායකත් ආරක්ෂා කරනවා. නේද? එනිසා ඒගොල්ල ඒගොල්ලන්ට සලකනවා. ගමේ ජනතාව හැමදාමත් හූල්ලනවා. ජීවිතේ නැති කරගෙන මිනිත් තිබෙනවා. දරුවෝට කල්පනා කරන ලොකු නම හොඳ වෙයි කියලා ජීවිතේ දරුවගේ ජීවිතෙත් නැති වෙනවා. එහෙනම් මොකද කරන්න ඕනකම තිබෙන්නේ? දැන් අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ දූෂිත හොර ප්‍රභු පැලන්තිය පොදු ජනතාව අතරට බලය මාරු කර ගැනීමේ අවස්ථාව ලංකාවේ පළමු වතාවට උදා වෙලා තියෙනවා. දැන් තියෙන්නේ වැඩේ කරනවද නැද්ද?